තේරවාදී බුදුදහම ලෝක පුරා ව්‍යාප්ත කර ජාත්‍යන්තර භික්ෂු පුහුණු කේන්ද්‍රස්ථාන මෙහින්තරා බුදු පිළ කේන්ද්‍ර කරගෙන නිර්මාණය කිරීමේ සිහිනය මගේ පියාණන් සතුටුයි. ඒ සිහිනය සදායි කරවා. Asian Beans Cosme Aquasafe වැස්සත් මට්ටුයි ගෙදරත් තිස්නේ. මේ මෙහින්තරා ප්‍රකාශයේ සඳහන් වූ ආකාරයට විහාර දේවාලගම් පනත පිළිබඳව විශේෂඥ ප්‍රවීණයින් ඒ වගේම මහා සංඝ මේ සෑම කොටස් කරුවන් පාර්ශ්ව කරුවන් එක සාකච්ඡා සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ඒ යහපත් තීඳු තීරණ අති මහත් බහුතරයකගේ එකගතාවය තුළ ක්‍රියාත්මක කරන්නට අපි කටයුතු කරමු. මොනම අවස්ථාවකම විධායක ජනාධිපති බලය හිතුවක්කාර ලෙස තමන්ට ඕන විදිහට භාවිතා කිරීමෙන් වළකින්න අපි කටයුතු කරමු. ඒ වගේම මේක අනතුරක් හැටියට මම දකින්නේ. ඒක මම දකින්නේ ජනතාව ලබා දුන් වරම තුල ජනතා සේවකයෙක් හැටියට ඉටු කළ යුතු යුතුකම සවභාගකී. අපි හැමෝම මතක තබා ගන්නට ඕන විධායක ජනාධිපති කියන්නේ ලංකාවේ බදු ගෙවන්නන්ගේ මුදලින් යැපෙන පුද්ගලයෙක්. උපරිම දුරට මම උත්සාහ දරනවා ඒ යැපුම් භාවයෙන් ඉවත් වෙන්න. බදු ගෙවන්නන්ගේ ඒ සීමිත මුදල් සම්භාරය තුළින් යැපෙන විධායක ජනාධිපතිවරයෙක් නෙවෙයි. රාමුවෙන් පිට පැනලා ඔබට ගිහින් අලුත් විදිහට හිතන මේ බංකොලොත් රට බංකොලොත් භාවයෙන් ගොඩ ගන්නට අවශ්‍ය විවිධාකාර වූ සම්පත් දෙස් විදෙස් විවිධ පාර්ශ්වවලින් රටට හිතකර ආකාරය අපේකම ගමේකම රටේකම සංස්කෘතිය සභ්‍යත්වය ආගම දහම සෙසු ආගම් මේ කිසි කොට්ටාසයකටවත් අගතියක් නොවන ආකාරය අපි මේ මාතෘභූමිය සම්පතෙන් සෞභාග්‍යයෙන් ශක්තිමත් කරන්න අපි සරී බැහැරිස්. ඒ වගේ මෙහින්තරා ප්‍රකාශයේ ඔහු පැහැදිලිව සඳහන් වෙනවා පුරා විද්‍යා නීතියට සම්බන්ධ යම් යම් ක්‍රියාකාරකම් පිළිබඳව තිබෙන්නා වූ අගතිගාමී බලපෑම පුරා විද්‍යා සංරක්ෂණය තිබිය යුතුයි. පුරා විද්‍යා සම්පත් මතු පරම්පරා වෙනුවෙන් ඊළඟ පරම්පරා වෙනුවෙන් තවත් පරම්පරා සියල්ලක්ම වෙනුවෙන් රැකගන්නට ආරක්ෂා කරගන්න. නමුත් ඒ නීති රීති යාවත්කාරීව කරමින් යුගයේ ආගමික අවශ්‍යතාවයන් වලට සරිලන යහපත් ආකාරයට ක්‍රියාත්මක වන්න අපි අලුත් කෝණයකින් බලන මේ පුරා විද්‍යා ක්ෂේත්‍රය හරහා සත්‍ය වශයෙන් ඒ වස්තුන් රැක ගැනීම ඒ වගේම ඒ ඓතිහාසික සිද්ධාස්ථාන උපයෝගී කරගෙන සංස්කෘතික සංචාරක කර්ම ප්‍රවර්ධනය කර අති උතුම් වූ මෙහින්තලා පුදබිම ඇතුළු අපේ රටේ ඒ පූජනීය සිද්ධස්ථාන සුරක්ෂා කෙරේ අලුත් ක්‍රමවේදයකට යොමු වන්නට අපි අදහස් කරනවා. ඒ වගේම අපි යෝජනා කරනවා විශේෂයෙන්ම රණසිංහ ප්‍රේමදාස
දිවංගත මගේ දාවර පියාණන් මිහින්තලේ ප්‍රදේශයේ කේන්ද්‍ර කරගෙන දමුදා වැඩසටහන ක්‍රියාත්මක කරන්නට කටයුතු කරන කාලවකවාන තුමා ප්‍රසිද්ධ ප්‍රකාශයක් ඒ ප්‍රකාශය තුළ තේරවාදී බුදුදහම ලෝපුරා ව්‍යාප්ත කර ජාත්‍යන්තර භික්‍ෂු පුහුණු කෙන්රස්ථා මෙහින්තලා පුදුවිව කේන්ද්‍ර කරග නිර්මාණය කිරීමේ සිහින මගේ පියාණන් සතුෝද ඒ සිහිනය සදෑ කරවන්න අපි කැපවෙමයි කියන්නේ බොහොම භක්ති ආදරය මගේ අවස්ථාව ප්‍රකාශ එස විශේෂයෙන්ම මේ අවස්ථාවේ මොනම ආකාරයකින්වත් අපි නිර්මාණය කරන රජය අපි නිර්මාණය කරන ආණ්ඩුව මහජනතාවට බරක් නොවේ. පරමාදර්ශී රාජ්‍යපාලනයක් ක්‍රියාත්මක කරන්න. ජනතාවට කැපකිරීම කරන්නට ඉස්සෙල්ල රටේ නායකයා පෙන්වන්නට ඕන කැපකිරීම කරන්න. කැපකිරීම් කරන්නේ කියනකොට මේ රටේ වැඩිම කැපකිරීම කරන්නට ඕන සුපිරි ධනවත බුදු ජනතාවට නෙවෙයි. ඒ නිසා අපිට අවශ්‍යයි ආදර්ශමත් රාජ්‍යපාල නිහතමානී රාජ්‍යපාල සවන් දෙන රාජ්‍යපාල දස රාජ ධර්ම කේන්ද්‍ර කරගත් රාජ ඍජු වෙන්න ඕන තැන ඍජු වෙන මුදු වෙන්නට ඕන තැන මුදු වෙන දස රාජ ධර්ම හරහා බොහොම පැහැදිලි ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ ඒ උතුම් ධර්මය තුළ ප්‍රශස්ත ප්‍රබුද්ධ රාජපාලනයේ ලක්ෂණය දේශනා කර තිබෙනවා. ඒවයින් අපි පාඩම් ඉගෙනගෙන අපි ගමන ක්‍රියාත්මක කරනවා. එනිසා ලක්ෂ සංඛ්‍යාත දස ලක්ෂ සංඛ්‍යාත අපේ රටේ ජනතාව අවහිඟකම් රාශියක් මැද්දේ බොහොම දුෂ්කර ජීවිතයක් ගත කරනවා. ගෞරවනීය මහා සංඝරත්නය මේ රටේ පන්සල් පද්ධතිය ආරක්ෂා කරන්නේ ඉතාම ප්‍රමාණවත්. දායක පිරිස්වලට මේ පන්සල් පද්ධතිය නඩත්තු කරන්න අද හරියාම හැකියාව. ඒ වගේම අනිකුත් ආගමික සිද්ධස්ථාන ප්‍රමුඛ මේ රටේ ආගමික පද්ධතිය යම් කිසි සම්පත් ශූන්‍යතාවයකට ලක් වී තිබෙන මොහොත අපි විශ්වාස කරනවා. ගමේ නගරේ ආගමික සිද්ධස්ථානය, ගම සුවඳ ව්‍යාප්ත කරන සිද්ධස්ථානය වගේ අපි වැඩ පිළිවෙලක් සකස් කරන්නට ඕන. මේ රටේ දරු පරපුර පෙර පාසලේ සිට පෙර පාසල් දරුවගේ දරු පරපුර ආරුණ්‍ය පුරවැසි පරපුර ගමේ සිද්ධස්ථානය ආගමික සිද්ධස්ථානය මුදුන් කරේ යහපත් සමාජයක් තුළින් යහපත් රටක් වන වැඩ පිළිවෙල කරගන්න. එනිසා හෘද සාක්ෂි එකඟ හදපත් ලෙබ ගෞරවනීය මිහින්තලේ නායක මාහිමිපාණන් වහන්සේ ඉදිරිපත් මිහින්තලා ප්‍රකාශ හදපත්ලෙන්ම බාරගනිමින් එහි අඩංගු වූ කර පද්ධතිය වචනයට කතාවට ප්‍රකාශනයට සීමා නොකර මහපොළොවේ යථාර්ථයක් සත්‍ය එය පත් කර විසිරු දෙනා කැප වෙනවා කියන්නේ ප්‍රකාශ කරනවා.